ගමේ තිබුණ ලස්සනම මල්වත තිබුණ ජිනදාසට. ජිනදාස හරි මාදරෙන් මේ මල් බලාගත්තා. මේ මල් විකුණලා ලැබෙන ආදායමෙන් තමයි මොහු ජීවත් වුණේ. මොහුගේ හොඳම යාළුවා වුණේ ගමේ මෝල් හිමිය. මොහු නිතරම වගේ ජිනදාස හම්බ වෙන්න මල්වත්තට යනවා එනවා. කොහොමද රට? ෂා, අරිම ලස්සන මල්. මල් ගැන වර්ණනා කරලා ඔහු මල් කඩන්න පටන් ගත්තා. මම මේ මල් විකුණන්න ගෙනියනවා. ඒ වගේම මට හොඳ මුදලක් හම්බ වෙනවා මේකෙන්. මෝල් හිමියා කඩන මල්වලට ජිනදාස අකමැත්ත ප්‍රකාශ කළා. නමුත් ජිනදාසට මෝල් හිමියා දුන්නේ නම් හරි අමුතුයි. අහන්නකෝ, මම ඔයාගේ හොඳම යාළුවා නේද? හොඳම යාළුවන්ගේ දේවල් ඒ දෙන්නට පොදුයි. එහෙමනේ? ඔව්, ඒක හරි. මේ අහන්නකෝ යාළුවා, තමන්ගේ හොඳ මෙයාලුවත් එක්ක බෙදා වැන්න එක තරම් හොඳ ගුණයක් මේ ලෝකෙ තවත් තියෙනවද? ඔයා කියන දේවල් නම් හරිම ලස්සනයි. ඇත්ත තමයි, ඔයා හරි. ඔයාට ඔය දේවල් තේරෙන්නේ නෑ යාළුවේ. යාළුවන්ගේ යුතුකම තමයි ඇත්ත කියලා දෙන එක. ජිනදාස ඔළුව වෙනුවා. මම දැක්ක ජිනදාස, ඔයාගේ හොඳ මෙයාලුවා ඇවිත් ආයෙත් ඔයාගේ මල්වකම් කරන්න ගියා නේද? යාළුව යාළුවෝ නිතරම යාළක දේවල් බෙදා ගන්නවා. එහෙම නේද සෝමේ? ඉතින් හැමදේම අපි දෙන්නට මයි තියන්නේ. හොඳයි හොඳයි, අපි බලමුකෝ. ජිනදාස වසන්ත කාලයේත් ගිම්හාන කාලයේත් මල් ඖෂධ එළවලු විකුණලා හොඳට සල්ලි හම්බ කරා. නමුත් පායන කාලයට ඔහුට හරිම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. මොකද ඒ කාලේ යාට වගා කරන්න බැරි නිසා. ඒ වුණාට පායන කාලයේ සැප පහසුවට ජීවත් වෙන්න මෝල් හිමියට නම් ඕනතරම් තිරුංගු පිටි, හාල් දාන්න තිබුණා. අපි ජිනදාසටයි නෝනටයි පායන කාලයට මෙහෙට එන්න කියමුද? එයාලා අමාරු වෙන්නේ නේද ඇත්තේ? ජිනදාස මේට ආවොත් එහෙම එයාට අපේ ධාන්‍යගාරය ගැනයි කෑමයි දැකලා ඉරිසියා හිතේ. ඒක ලොකු පවක්. ඒක හොඳ නෑ. මගේ යාළුවට ඉරිසියා හිතෙන්න දෙන්නේ නැහැ මං. හොඳයි හොඳයි, ඔයාගේ කැමැත්ත. ඔන්න පායන කාලේ ඉවර වෙලා වැහි කාලේ ආවා. ජිනදාස ආපහු වගා කරන්න පටන් ගත්තා. ඔයා ජිනදාසව හම්බ වෙන්න යනවද? ඔව්, දැන් නම් ජිනදාසගේ වත්තේ මල්, ඖෂධ, ඉලවලු, ඉරිල ඇති. තියෙන ලොකුම කෝඩ අරන් ගන්න පුනෝනේ. වැස්සක් දකින්න ලැබුණ එකත් ලොකු දෙයක් නේද ජීනේ? ඔව්, ඔයාලයි අපි ආයන කාලෙ ගිව්වේ හරිම අමාරුවෙන්. ඔන්න ඔන්න ඔයා විපුරේ යාළුවා එනවා. ජිනේ මං යනවා. ඕ ජිනේ, මොහොමද රට? මං හිතුවේ මාව අමතක වෙලත් ඇති කියලා. හාහා, උන්ද මේ යාළුවෝ කවදාවත් අමතක කරන්නේ නෑ. ඔයාට තමයි මාව අමතක වෙලා තියෙන්නේ. ජිනදාසට කට උත්තර නැති වුණා. දන්නවද, මට දැන් ආයෙත් පිළිබැරවක් ගන්න පුළුවන් මේ මල් විකුණලා. ඇයි ඒක විකුණවද? ඔවුනේ, පායන කාලෙදී අපිට කෑමට සල්ලිමදි වුණ නිසා මං බිල්බැරුව විකුණවා. දැන් මට ඒක ආපහු ගන්න පුළුවන්. අයියෝ මගේ යාළුවේ, මේ පරණ විල්බැරුව තියෙනවා, මම ඒක ඔයාට දෙන්නම්. හැබැයි ඒකේ රෝදයක් නම් කැඩිලා. අනේ, ඒක මට හදා ගන්න පුළුවන්. ඊ තියෙනවා මං ළඟ. ඒකට හොඳ රෝදයක් මං හදා දෙන්නම්. හැබැයි මට ලී ටිකක් ඕන වෙලා තියෙනවා අපේ ධාන්‍යගාරේ බහලේ හදා ගන්න. මං බිල්බැරුව දෙන නිසා ඔයා මට ලී ටිකක් දෙන්න. එහෙම හොඳයි නේද? ඊළඟ දවස උදා වුණා. උදේම මෝල් හිමියා වත්තට ආවා. ජිනේ ජිනේ, මගේ මෝලේ වාලි ගහලා දෙන්න පුළුවන්ද? ඇත්තටම මට අද වත්තේ ගොඩක් වැඩ තියෙනවනේ. අයියෝ, හොඳ මේ යාළුවා වෙලත් නොයා මට උදව්වක් කරන්නේ නැද්ද? මං ඔයාට විල්බැරෝ දෙන්නම් කියලා එකඟ වෙලා තියෙද්දිත් මට නම් ඇත්තටම ලැජ්ජයි රවාගෙන. ඕ මට සමාවෙන්න, මම විනාඩියෙන් එන්නම්. මෝල් හිමියගේ වහලෙ හිල හරිම ලොකුයි. එයාට මුළු දවසම ගියා මේ වහලෙ වැඩේ ඉවර කරන්න. ඒ වැඩේට එයාගේ ලෑලි ඔක්කොම ගියා. මට පේනවා ජිනේ, ඔයාගේ ලෑලි ඉතිරි වෙලා නැහැ ඔයාගේ විල්බැරුව හදාගන්න. ඒ වගේම ඒක මගේ වරදකුත් නෙමෙයි හොඳේ. මේ ඔක්කොම ඔයා හරිම කම්මැලි, ඒ වගේම වැඩත් හිමින් නිසා. සමාවෙන්න මං කෙලින් කතා කරනවට. මොකද හොඳ මේ යාළුවෝ යාළුවන්ගේ යහපත වෙනුවෙන් වැරද්ද පෙන්න ලඳනවා. ඔව්, හරි, සමාවෙන්න. මෝල් හිමියා ඔන්න ඔය විදිහට ජිනදාස ලවා වැඩ කරව ගත්තා.
ජිනදාසගේ හොඳ මෙයාලුවගේ හිතරි දෙයි කියලා එයා කවදාවත් බෑ කියලා නම් කිව්වෙ නැහැ. ජිනේ මේ දෙහිටික ගිහින් පොලට විකුණලා එනවද? මොකද මං ඔයාට බිඩු බැරෝවත් දෙනවනේ. අම්මා හොඳයි හොඳයි මම ගිහින් එන්නම්කෝ. ජිනේ මේ හරක් පිස අද කන්දට එක්කන් යනවද? අද මට ටිකක් අම්මැලි වගේ. විල්බැරවට ප්‍රතිඋපකාරයක් විදිහට ඉස්සරහට පුරවන්න. හොඳයි හොඳයි මං කරන්න. ඔන්න ඔය විදිහට ජිනදාස මෝල් හිමියා කියන හැම වැඩක්ම කරා. ඒත් එක දවසක් ලොකු කුණාටුවක් එක්ක දොරට තට්ටු කරන හඬක් ජිනදාසට ඇහුණා. හවුද ඔයා? හවුද? ඔයා මේ වෙලාවේ අරදරයක් වද්ද? උන්ගේ පුතා ඉනිමගින් වැටිලා දොස්තර ඉන්නේ පොඩක් දුර. ඇරත් මේ වෙලාව මට යන්න විදිහකුත් නැහැ. මං වෙනුවට ඔයා ගිහින් දොස්තර වෙක්කන් එන්න. මං ඔයාට දෙන්න ඉන්න බිල්බැරුව වෙනුවට මං ඉල්ලන දේ සාධාරණයි, එහෙම නේද? ඔයාට කරදරයක් වෙලා ඔයා උදව් ඉල්ලන් ආවේ මතේ. මං ඒකට හරිම සතුටුයි. මං යන්නම්. හොඳ මේ ආලුවා වෙනුවේ. හැබැයි මට ඔය ලන්දෑරුම දෙන්න. නැත්තම්ම අබලවල් වල නම් වැටලා යාවි. අනේ අපෝ බැහැ. මම මේ ලන්දෑරුම අලුත් එකක්. උනමත් වෙනවට කැමති නෑ මං ඒකට. කුණාටුවත් එක්ක සැතපුම් ගානක් දුර ජිනදාස ගමන් කරා. ගිහින් ආයේ එනකොට ජිනදාස වලකට වැටුණා. ඊළඟ දවසේ උදේ ජිනදාසගේ තොප්පිය වලේ පාවි පාවි තිබුණා. ජිනදාස හොයාගන්න බැරි වුණා. දෙයනේ, ඒ හයින්සකයා ගන්දේ ගිරින මං හිතන්නේ. අයියෝ, එයා හරිම හොඳ මනුස්සෙක්. එයාගේ අවමංගල උත්සවේ ලස්සනට කරමු අපි. ගමේ මිනිස්සු හැමෝම ජිනදාසට කැමති නිසා එයාලා එකතු වෙලා ලස්සනට අවමංගල්‍ය උත්සවේ සංවිධානය කරා. ඔන්න ඔය විදිහට ජිනදාසගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වුණු මෝල් හිමියා ඔහු වෙනුවෙන් කතාවක් කරන්න ඕනි කියලා ඉදිරිපත් වුණා. ජිනදාස හරිම හොඳ යාළුවෙක්. ටිකක් සරලයි, කම්මැලි, ඒත් හොඳ මනුස්සෙක්. මගේ බුද්ධිමත් කතාවලට එයා නිතර මාස කරා. ඒ වගේම මගේ මඳ පෙන්වීම් වලට. ඔයාගේ පුතා වෙනුවෙන් දොස්තර එක්කරන් එන්න කියලා නෙමෙයිද එයා මැරුනේ? ඒක මෙහෙමයි. ජිනදාසට තවත් පරිස්සමට වැඩ කරන්න තිබුණා. එයත් එක්ක තිබුණ හිතවත්කමට මම්මගේ විල්බැරෝවත් දෙන්නයි හිටියේ. හරිම කනගාටුයි. දැන් ඉතින් විල්බැරෝව හොඳටම බලන් වෙලා තියෙන්නේ. අපරාදි මට තිබුණ ජිනදාසට ඒ තරම් උදව් නොකර ඉන්න. මෝල් හිමිය දැනන් හිටියේ නැහැ ගමේ මිනිස්සු අතර තවත් කෙනෙක් මෙයාගේ කතාව අහගෙන ඉන්නවා කියලා. ජිනදාස සෝමසිරි ගෝවියා කලින් දවසේ රෑ ජිනදාසව බේරගෙන මොහු ඔහුගේ ගෙදරට එක්කරගෙන ගිහින් ගෝවියා තොප්පිය වැවට විසි කරලා ජිනදාස මැරුණ බව අඟවන්න. ඉතින් ඉතින් ඔයාගේ හොඳ මෙයාලුවා ඔයාගේ පරිස්සම ගැනවත් හිතන්නේ නැතුව උනාට වෙම ඔයාව පිටත් කරාද? යාළුවෝ එහෙම තමයි. ඉක්ිනිකාට උදව් කරගන්නවා. අයියෝ ජිනේ, මට එක දෙයක් කියන්න. එයා ඔයාට කරපු එක උදව්ව. එයා ඔයාගෙන් ගත්ත මල්වරේ ගෙවලා තියනද කවදාවත්? නෑ නෑ, ඒත් යාළුවෝ ගෙවන්න ඕන නෑනේ. හැමදේම යාළුවා අතර පොතුයි, එහෙම නේද? එතකොට එයා ඇතිතරම් ඔයාගේ මල් ගත්තට එයා ඔයාට දාන්නේ එහෙම දෙන්න ඇහුවද? ආයන කාලෙදිව බඩගින්න බව දැනගෙන? නැහැ. එතකොට ඔයාගේ මල් පොතුයි, එයාගේ දාන්නේ එහෙම නැහැ. එයා ඔයාට දුන්නේවත් නැති අවලන් විල්බැරුවක් වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන ඔයා. එයා කිසිම ප්‍රතිඋපකාරයක් කරන්නේ නෑ මේ මල් වෙනුවේ. එයාගේ ධාන්‍යගාරේ වහල හැදුවට, එතකොට එළ දෙන්න බලාපත්තට, ඔයාලට බඩු ගිරිච්චට. ඇත්තටම මම නම් ඒ ගැන එච්චරම යුතුවේ නැහැ. ඒ වැරද්ද එයාගේ විතරක් නෙමේ, ඔයා එයාට ඔයාගෙන් වාසි ගන්නයාට සැලැස්සුවා. ජිනේ, යාළුකම වෙනුවෙන් එකිනෙකාට ආදරය කරන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ. නැතුව ස්වාමියෙකුයි වහලෙකුයි අතර තියෙන දේ වගේ නෙමේ යාළුකම කියන්නේ. ජිනදාසට තේරුම් ගියා මෝල් හිමියා එයා අතර තිබුණේ හොඳ යාළුකමක් නෙමෙයි කියලා. ඊළඟ දවසෙත් උදේ මෝල් හිමියා ජිනදාසගේ වත්තට ආවා. ජිනදාස, මම මේ සුළං වල හදලා දෙන්න එන්න. අද නම් මට හොඳටම වැඩ තියෙනවා වත්තේ. අද නම් එන්න බෑ. ඔයා ඔයාගේ හොඳ මෑනුවට දැන් බෑයි කියලා කියනහඳ. ඔයා තේරුම් ගනි, මං ඔයා නිසා මගේ වත්තේ වැඩ ගොඩක් අතපහු කරගත්තා. ඔයා මගේ හොඳ මෑනුවා විදියට අද මගේ වත්තේ වැඩවලට පොඩ්ඩක් උදව් කරනවද? මේ මෝල් හිමිය කතාව අමතක කරලා මල් කඩන්න හදනකොටම ජිනදාස මෙන්න මෙහෙම කිව්වා. මල් පණන් දෙකක් වටිනවා. ඔයා හොඳ මෙයාලුවගෙන් සල්ලි ගන්නේ නෑනේ. එහෙනම් ඔයා මට පණන් දෙක වෙනුවට ධාන්‍ය මල් දෙකක් දෙන්නකො. ඔන්න ඔය විදිහට ජිනදාස මෝල් හිමියට උත්තර දුන්නා. මෝල් හිමිය යන්න ගිය. මිත්‍රත්වය කියන්නේ හරිම ලස්සන බැඳීමක්. හැබැයි දෙන්නට දෙන්නා අවංක වුණොත් නම් විතරයි.